අ පින්ර අම් කරම. පිසන්ර රතක ජවත්තන පපුරවැසිෙක් විදිට රටේ. ඒීවත්වන මනුසෙක්විදිට. අපි කාටත් හරිම වැදගත්තකක්වේ වේ වෙඩට වැදගත් දෙවල් කතා කරන්න නෑකිරකදවේ මේකන හැමදම සේත පිළි සඳර රින්. එදිරි දා අපට වැදගත්වන කාරණා පිළි බඳව කාලීන කාරඩා පිළිබඳ විශෂය අවදහනම් කන මේ සර්ව කාලීන මේක කවදටත් අදාලයි කොතටත් අදාලයි. ඕඩයමජන වර්ගකට ඕන ම වායසකට. ඕනුම කෙනෙකුට අදාලබන. අපි දැන සිටියයතු නීතිය පිළිබඳ ී උපදෙස්ලබදීම ීය පිබඳවන . නීති ප්‍රතිසංස් කරන සිදුවන ආකාරයන් සහයේ ආස්ත්‍රිත තත්ත්වයන් පිළිබඳවයි අප කතා කරන්නට යන්නේ. හෙසදහා අධිකරන අමාත්‍යංශයේ නීති ප්‍රතිස්න අංශේ අධ්‍යක්ෂ මදුෂලංක දිසානායක මහතා අද සහභාග වෙනෝ අයිවාන් සුබු දෑසදක්කවතුමා අයිවන් පගත් දැන් මම හැඳින්ව මේ දීම කියපු කාරඩාව නීතිය අපි. සමස්ත රට සියලු දෙනා දැනසිට යුතුයි සහ ඒ සඳහා අධිකරන අමාත්‍යංශයට ලොක කාර හරයකුත් ඇවැර තිබෙන ොකු හැකියාවකුත් තිබෙනවා ජනතාව යැනුම්බත් කිරීම සඳහා නීති ප්‍රතිශංස්කරන කටයුතුත් මේ අතර ප්‍රපුකත්ති්‍යයක් ගත්නවා ඒ පිබඳව ජනතාව දැනුම්මත්වීම වැදගත්යට. අමි සසිල්ල හම අපි කතා බහකරමු. කෝමත් එක්කම මම කැමති දැ අධිකරන අමාත්‍යංශය ගැන ඕන තරං විවිදවස්ථාව ලි සඳහන් කරන කෙන ැන. කියන අධිකරන අමාත්‍ය මනිසු අධිකරයක හම නඩවොලුවට නවා උස්සාාවවලොට නො විනිශෂරුවන් නොලුවට නො මෙම නීතිවේද තමයි අපට සමනිසු ලබවලුවටන කාරණ අධිකරන අමාත්‍යශයෙන් වෙන්නේ මොකක් එහි ප්‍රධාන කාරය ාහරිමකද පුළුවන්ටක ටියේ පැදිි කරන්නද ්‍රගෙ පුුව ඇතන අධකර ත්‍යවශය ගත්ත හම අධිකරන අමාත්‍යයේ මූලික දැක්ම වෙන යුක්තිය පසදීමේ ක්‍රියාවල. එතකොට ඒ කාර්ශම කිරීමේදී ඊ අනුරූපව සමාජී අවශ්‍යතාවලට සරණාකාරලයට නීතිමය ප්‍රතිසංස් කරන ගෙනීම. ද මේ මූලික දැක්ම යටතේ තම අික මත්‍යශය සියලුම ක්‍රියාවලින් කාර්භාරය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ වගේ වර්මායේ ද අධිකර ජනතිපත්තුමා විසි නිගුත් කරල තිබෙන අති විශේෂ ගැසත් වදන ප්‍රකාර අපි අධිකර අමාත්‍යංශයේ වශයෙන් මූලික ප්‍රමුගතා. ඔයන් හතක් කඔස්සේ තමයි වර්මානය අපේ කාර්භාරය ක්‍රියාත්මය කරන්නේ එතකොට ඒ ප්‍රධාන මුලි ක්ේෂටන් හත ගැන කියනවනම් විශේෂයේ ආණුකම ්‍යවස්ථා ප්‍රරිසංස් කරන ඒවගේ නීති ප්‍රසින්ස් කරන යල්පනගේ නීති හඳුනා ගැනීම ඒ එම නීති ප්‍රසිසංස් කරණය කිරීමටවශ්‍ය ආයතනික සම්බන්ධී කරන යන්තරයක් ගොඩනැගීම ඒගේ ගන ේත්‍රයේ තියනයටිතල පහසුකම්. ඒධකරණසේ ගොඩ්නැගිලි අදාල යටිතල පහසුකන් සංවර්ධනය කිීම. ප්‍රගත්ති ඉට පස්සේ ඒවගේම අධිර ශේත්‍රයට අශ්‍ය මානුව සම්පත් සංවර්ධනය, අවශ්‍ය මානුව සම්පත ලබාදීම සංවර්ධනය කිරීම ඔන්ගේ දැනුම හා කුසලතා වැඩදුණු කිරීම. ඒ වගේම අධිකරණය වෙත යොම්වීම පෙර සිවිල්ලාරවුල් විසඳ යාගැනීම සඳහාාවන සමත කරන ක්‍රියාවලිය. බලගන්නවලා ඒක තවත් පුළුල් කරලා ඒ සමඳරන ක්‍රියාවලිය වැඩිදිවුණු කිරීම ඒවගේම ඩිජිටල් කරනේ නම තාක්ෂණය හඳුන්නා දීලා අධිකරණ ශෂත්‍ර ඩිජල් කරනය කිරීම මේ කියන ප්‍රමුගතාවයන් ඔස්සේ තමයි වර්මානය අධිකරාමත්‍යංශයේය ක්‍රියාත්මක වන්නේ මංන්න කලින් කියපු යුක්තිය පසල්දීමේ ක්‍රියාවලිය කාර්ක්ෂම කරමින් සමාජයේ අවශ්‍යතාවලට අනුරූප නීති ප්‍රේසස් කරනය කරගින් ප්‍රමුගත ඔස්සේ තමයි වර්තමානය අධිකර මත්‍යංශය ක්‍රියත් පවෙන්නේ පගී. හොද ඒ ඇතුළලේ ඔ බේ කාර් භාරය ප්‍රතිසංස්කරන කටයුතු මෙහයවීම යධයක්ක් ශභරයයාදය සෝභ කටයුතු කරටවා එතකොට මේ උබට පැවරෙන කාරය මොක්ද කියනකත් ඔබේ අංශයෙන් වඩාත්ම වෙන්න මොනවාද කියන එකත් අපි ඉසලා දැනගෙන ඉදිරියට අපත්. මංහිතන ප්‍රගීත් අධිගරන අමත්‍යංශයේ ප්‍රතිශන්ස්කරාශය කියන්නේ අලුත්තංශය. වර්තමාන අධිකරණ අමාත්‍යය ජනාධපති නීතිශණ ගරු අලිබ්ය මටිතුමත් ඒ වගේ වර්තමාන අධිකරනමත අංශේ ලේකාම මෙ එම පිකේ මය දුන්නම හතාත් මේ අමාත්‍යංශයේ භාරගත්තර පස්සේ එතුමන්ලා විසින් හඳුනාගත්ත අරමුණ ක්‍රියාත්ම කිරීමට ජනාධපත්තුමාගේ දැක්මානුව ඒ ගැසත් නිවේදනය අනුව හඳුනාගත්ත ප්‍රමුගතාවයන් ක්‍රියාත්ම කිරීම සඳහා අවශ්‍ය හගන්ැීමට තමයි මේ ප්‍රරිසන්ස් කර නාංශය කිය අලුත් අංශය අධිකර අමාත්‍යංශයේ ආරම්භ වෙන්න. එතකොට මේ ප්‍රේසන්ස් කරනංශය මුලින් ආරම්මකිරීමේ අරමුණ තමයි මංග කලින් කියීපු ප්‍රමුගතාවය නොස්සේ කටදු කරන්න අවශ වියූහ අමාත්‍යංශය තුලේ සැසීම. එතකොට ඒ අරු නැතුව ආරම්භයවා ප්‍රසන්ස් කර ංශය ප්‍රසන්ස් කරංශයට සමගමයෝ විශේෂයක කිය අමාත්‍යමන්ගේ අනුමැති යට ස්ථාපිති කරන ඒ විශේෂඒකගේ යටතේ. වාන නීත ප්‍රශසන් කන සඳහාව අනුකොමිටුවක් පරාද නී ප්‍රන්ක කෙනන සඳහ අනු කමටවා විල් නීති ප්‍රසන්ස් කන සඳහා අනු කමිටුව ඒගේ යටතිතල පහසුගම් සංවාර්ය සඳාව අනුොමටක් ඒගේ අධිකරන සොයන්ක්‍රිය කන හා ඩිජිල් කරනය පිළවන තවත් අනිකොමිට පශෂය අන කොමට පහක්. ඇතර මේ අනුකමටු පහගැනතා කරනවන ප්‍රගීත් මෙහි සාමාජිගයන් වන්නේ නීති ශ්‍රේස්ත්‍රයේ ඒ අදාළ ඒනි අද නීති ශ්‍රේත්‍රයේ ස ඇතිතල පහසගම් හෝ ඩිජිල් කරණය ඒ අයින්ශවල. ප්‍රමුඛතාව කරන ්‍රවිශේෂය ප්‍රවීණතාවයක් දක් තිබෙන ඒ ශේෂට සම්බන්ධ නීති නයවරන් ජනාපත නීතිශනවරුන් අදීතම ඒ ඒ අනුකමිට වල සම්බන්ධලා තිබෙන්නේ. ඊ අමතර මේ අනුකමිටුත් එක්කම ඒ එක්ක කනුකට බපුදධරන වශ ගත්තත්ේම සිවිල් නීති ප්‍රේන්ක ක අනු කමට ඒ අනුකමට යටතේ හඳනා ගන්නන ලබන එක්ෙක් සිවිල් නීති. අපිකොත් කුලි නීතිය කලා ගියතව නැතම් ඉද මිකම සම්බද නී ගත්වොත් ඒ එක් එක් නීති ශේෂට අදාලව උපදේයක් කමට පහිටල තිබෙනවා ඒ උපදේශක කමට සබාගවෙලා තියන සම්න්ද ලා තියනෙත් ඒ ේස්ත්‍රල ප්‍රවීියන් ්‍රීතකට ඒගේම ඒ අදාල නීතියටට සම්බදධ රජ ආර්තන තියන. අනිකුත් ආයතන තින සිවිල් සමධාන්තිය.කොටඒ ඒ එක්ෙක් ආයතනවලින් ඒ සංවිධානවලින් සම නියෝජතයගේ ඒගොලන්ගේ නියෝජිත වරගෙන ීතයගේ සවිතව තමයිඒ උපදේශ කමිටු බියෝහයක් පිහිටලා තිබන්න එකොට. මේඒ අනිකමට පහ ඒවගේ දේක්කමිට හ ොහක් අත ප්‍රමාණ ඇතිබවා එතට ඒ අවශතගන අලුත් උපදශක් කමිට පිහිටබනවා. ඒවගේ අභියෝහැකින් තමයි දැනට අධි නම්‍යශමේ ප්‍රතිසස් කන ඒතොට මංග කලින් කිපු දෙ අත කියනම් පගත් නීති ප්‍රසන්ස් කර මණව මං කලින්කිගේ නීති ප්‍රසස් කරන තිබන යටදල් පහස සංවර්ධනය ආදාල් ප්‍රේසස් කරන ඒවගේම ඩිචිලල් කරන. මේ ප්‍රධා කොුණු කීපයක් ඔස්සේ තමයි මේ ප්‍රසින්ස් කරන ක්‍රියාවලිය දැනට වර්තමානයේධිග අමාතේශ ක්‍රාත්ම පෙනන්න. වගේ ඔබ තියෙනවා මේ එක මඇත කාලීඩව පටන් ගත්ත කොට සාකාංශයක් එකොට මෑත කාලීනව කියව ගමන් අපි ටොලෝට ඉළඟක තමයි මෑත කාලෙ ගෙවුණනේ චරහොද තත්වයක්කුඩ නෙවේ රුල්ලටම ලෝකෙම ගත් හ වසංගතයක් එක තවමත් අපි ගෙවමඉන්නේ. ති මේ කොවිිඩ්වා සංගත තත්ත්යක් එක්ක ඔය කටයතුවලට බාධාව්නේ නැද්ද. කොවිද කටසුවක් ාධාව වනේ නැහැ කියන්න බැ්‍රගේෙත් නමුත් වි ාධක අභියෝග තිබුණ ඒ ගැසංචරණ සීම පැවැතුවාඒ ඒවාගේම සෞඛ්‍ය ප්‍රශ්න තිබුණ නමුත් අපි අධික නමත්්‍යශී වශයෙන් මේ අභියෝගොල්ට මුහුණ දෙමින්. මේ ප්‍රමුඛතාවයන් ඒ ඉලක්ක සපුරාගන්න ඉතාම කැපේ වැඩකර කියලම කියන්න කැමති බොම අිමානි. මුොද අපි ඒ සංචන සීම පති සෞක්‍ය ප්‍රශන පතිතිත් ඒකට යම්යම් ක්‍රමේ නුගමනය කර ර්ගත ක්‍රමවේදයි ොසේ අපේ රැස්සීම් සාකච්ඡා සියල්ලම පැවැත්ව. ඒ වගේ අපි වැඩමුර ක්‍රමවලට පරයල්ට වාර්තාර සැලස්ව නිල්තරට ඒගේ විවිධ විකල්ප ක්‍රමවේ දනුගමනය කරින් ඒ අවශ්‍ය ඉල්ලක්හර යන්ඩ අශ කටු කරා ප්‍රග විශේෂෙන්ම ඉදිිීම ශේ ඇදල් පසමන් සංග ශේ්‍රය ත්තත්යේ බිියන පහකට අධික. වියදමක් ධර්මින් පසුගිය අවරුද්ධ ඇතුළද පමණක් නවයිදි කිරීම ඒවාගේ ප්‍රරිසස් කරන කටයුතුව ආදී ඉදිකිරීමම් ශේෂයට සම්බන්ධ ව්‍යපෘති පණහකට අධික ප්‍රමාණයක් අවසන් කරන්න හැකි වුණා බිලින පහකරට වැඩි මුදලක් වැයකරමින් ඒ ශේෂත්‍රයේ ඒකගේ ඩිලල් කරනයගෙන ගත්තත් හෙම අප ප්‍රධාන ව්‍යපෘතියයක් අධිකර ස්වයන් ක්‍රිය කන ව්‍යාපෘතිය ඒ ව්‍යපෘතිය මූලිකව ආරම්භුණේ ගිය වසරේ පෙබවාර් මාසය තමයි ඒ මූලිකව. ඒ අවබෝතා කිියසමක් අසංකරයේ අදාළ පර්ශ කරන් අතර. එතකොට ඒක ඉතාම සංගීර්ණ ක්‍රියාවලයක් ඔස්සේ ඒ ප්‍රසම්පාදනය ඉතාම සංකන ක්‍රියාවල ම පසුවර පහැදිලි කරන්න. එයත් අප අවසා අධීර දක්වා පසුගේ දෙහැම්වර්මාශය වන විට ඒ ප සම්පාදනය අවසා අධීර දක්වාම මේ අපට ගන්න හැකියාව ලබුණා ඒගේ අනිත් හැම අයිශම ගත්තොත් මංහිතන්නේ ඉතාම සුවිශේෂී ප්‍රගතියක් අත් කරගන්න හැකිවුණ ධිරනම අතංශේ වශයෙන් මේ කොවිත්තත්වය තිබේදී ඒයාගේ මට තව එකක් අමතුගුණ ප්‍රදීක් අර. කොවි සම්බන්ධයෙන් තාවකාලික ප්‍රතිබිධාන ප්‍රතිපාදන සලසන්න විශේෂ පනත පුද්ගෙනාව ඒකෙන් අධිකරන කටයුතු පවත්තාගෙන යන්න වෙනත් කොවි අත්තේ හේතුවෙන් අධිකරන විකල් පදිකරණ නම් කරන්න ඒවාගේම නීතිමය අවශ්‍යතා යටතේ විධ කාල සීමාව ලබාදිල තීරණම් කොවිත්තේයටතේ එවැනි අවශද සම්පර් කරන්න බැරින. ඒකට විකල්ප සහන ගෙනෙන්දත් ඒගේම කොවිට අත්යට ේ දුරස්ත කරමට වීඩියෝ තාක්ෂණ භාත නඩුකටයතු මන්නත් අවශ්‍ය ප්‍රතිපාදනගේ විශේෂ පනතුකුත් ගෙනවා ගියවරුද්ද. ඒගේ අපි අධිකරන මාත්‍යශය වශයෙන් ශ්‍රෂ්ට අධිකරය ඒවගේ අභ්‍යාජනාධිකරනය ඒගේ තවත් අධිකරන ගනාවක දුරස්ටක කරමවේද ඔස්සේ. ඒ හදිසි නඩු කටයුතු විමසන්න ඒවගේ බන්ධනාගාර අතර සම්බන්ධ ඇති කරලා ඒ ප්‍රිමාන්සිරකරුවන් සම්බන්ධයෙන් අදාල් තීරණ ගන්න. ඒවගේ විවිධ ක්‍රම්වේදයන් අප මේ කොවිත් ත්වය ඇතු ඒ කාල සීමම අඋතුලදති විධ ක්‍රම්වේදයන් අනුගමනය කර මංහිතන්නේ අපි මම බෞද්ගලික ොහිතන අප. විත් අත්ේ තුළවුනත් ඉතාමත්ම සාධනීය ප්‍රගතියක් අත්කරගනමත් වුණන අධිරන අමත්‍යංශය වශයෙන් කිය අධිකන අමාත්්‍යශගත්ත හම බැඳෙනවා පොලිසිය අධිකරණය බන්ධනාගාර පාලිමෙත් මේ ක්කෝම එකකට එකක් යම්ම් තැන්බල සම්බඳධ වෙන මේ උබේ පැහැදිලි කිරීම ප්‍රතිසංස්කරන්න පිළිබඳව පැහැදිලි කිරීමමට දැනුන විශේෂ බරතබීමක් මේ නීති ප්‍රතිසංස්කරන වගේම තව කී පයක්තියනවා කියනෙේද විශෂෙන් ිට. කරනයට යාම දැන් ඩිජිටල් කරණය කියන්නේ අපිට ඉහළින්ඳන පහලටම නුගරණු පුරුදු වචනයක් නෙවෙේ අපේ රටේ දැන් හැමක් ෂේත්‍රයක්ම බොහෝ අආංශ ඩිජිටල් කරනයට ලක්වීම පිළිබඳව හරි හරියට කතා කරනවා හරි හරියට වැඩ කටයතු කරමින් තිබෙන බව තියනෙ තමයි ඉදිරියට යන්න වෙන්නේ අපිට එහෙම නොගියෝ අපි එකතැන නවතින ජාතියක් බවට පාත්තිෙනොම් මේ අධිකරන පද්ධතිය ඩිජිටල් කරණය කිරීමට යා මේ හටයුතුවල වර්මා ත්ව එකැෙ මහන්ේ ප්‍රගතිය කෝම දේටයුතුත් ඇත කාලීනවන ඇරබෙන්නේ ඉළඟට අපි ඒකම තවකාරණාවක්කතු කරපු දැන් මේවා කරන්නේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් මෙහෙම කිරීමෙන් ජනතාවටක් වන්න වාසය ප්‍රතිඵලය සත මොක්ද කියන්නේ එකමකද මේවා මහා පිරිවයක් දරලා කෙරන වැඩ අප ඒ කාරනා දෙක පැහැදිලි කරම් ඇත්තරම ප්‍රගීත්තම කැමති මුලිම මේ ඩජලල් කරණය කියන්නේ මොක් අධිරන ශේත්‍රේද කිය ට හැඳීමක් කරන්න ප්‍රගීත් කිවගේ ැ කිය වන ද කවුත් ධිකර ි කන න ද ද කියන්න. ට දැන්. අපි අධිකර ශේස ගත්තවත් අප වර් ්‍රා ශ්න ම ඩුකටය තු ප්‍රමාද වීම. වම ්‍රමත්වීම විද හතුමත සිද්වෙල තිබන. අපි න්නාගන තිබෙනවා ප්‍රධාන වශයෙන් ඒ විනි ශකා වැ ලං ක ත් ං යි. කොට ඒ ියන්රටවල සහරටවල මිය නක දසිිය දක් බන රටවල් තිබෙනම්. එතකොට ඒවාගේ අනිකු තායතනලින් ර ර ා ර් ොල ර් න්තු ව ක් පස ලින්. හය සම්බන්ධව ඒ අදාල වාර්තා ලැබීම ප්‍රමාධයන් ඒවගේ ඩුකටයුතු කලමනාරය කර ගැනීමදී තිබෙන ප්‍රමාදයුත් මේක බල් පල් බෙනවා එතකොට මේ වගේ මේක ඉතාම සංකීරණ ප්‍රශ්නය බොට පත්වවෙ ති බෙනේ නඩුටයතු කල්යාම සී බංන කියපු සියලු කාරර්ණාවල් එකතුක් වශයෙන් තමයි ඇවිල්ලදි එතකොට අපි මේකට විසදුමක් දෙනකොට තමයි අපි කල්පනා කරේ ඩිජිටල් කරන කියන එක හොඳ විසදුමක් ඒ කියන්නේ මේක අධිකරණය නඩු ඇසීමේ ක්‍රියාවලේස්වංක්‍රිය කරය කරලා. එඒ නඩු වාර්තා ඉල්ෙක්ට්‍රෝනිිකෝ ගබඩා කරලා ඒවාගේ නඩු කළමනාරය කිරීම නඩු දි ලබාගැනීම ඉදිරිදින ලබා ගැනීම ඒ පද්ධතියහාර හා සිදු කරලා. ඒවගේම අනිකුත් සහභග්‍ය ආතනය රජ රස පරිෂක දෙපාර්ටමේන්තුව පොලි දෙපර්මේන්තුව නීතිප්‍ර දෙපාර්මයන්තුවට මේ පද්ධති හර අදාල වාර්තා ලබා දෙන්න තමන්ගේ කාරෑල ඉඳලම ඒ පද්ධතියට මේ න අදාල් නඩුවට අදා වාර්තාව ලබා දෙන්න ඒවාගේ දුරස්ත කරනමව දැන් ඔස්සේ ඒ එක් එෙක් නඩුවලට සභගෙන් උදදාරයක් ත්තත් හෙම රස පරිශ්ක දොර්මය නිධාරීක්ට අදවස තියවනම් යාපනය උසාාවේ නඩුව. ඔහුට දවසක් යන යයාපනය උසාාවයට යන්ගල් ඊට පස්ස නඩුව තින දවස යනවා ඒ නඩුව. ඊළඟ දවස යනවා හු එන්ඩ එතකොට ඔහු තමන්ගේ දින තුනක් අව වශය කැප කරන්න ඕන එක් නඩුවකට දැගවපදන් අපි ඩිචිලල් ක්‍රම දයක් ඔසේ කියයනවනම් ඒගැනන්නේ මාර්ගගත ක්‍රමයට වීඩුව තාක්ෂණය බයිතා ක අදාල සාක්ෂිලබාදීම හෝවාර්තව ලබාදීම හෝ සිදු කරනවා නම් මජන එක දවසට නඩ විස්ත් තියක්ක් වනක් කිසිම ප්‍ර්ටෙන් ඒ අදා නිල්ධදරයට ඒ සේව සපයන්න පුළුව. එතොරන්න ඒවගේ විසදුමක් තමයි මේ ඩිජල කරන ව්‍යාපෘතියෙන් දෙන්නේ මං ඒ ව්‍යාපෘතිය ස්ේ බලාපොත් ව විසදුම ගැන පොඩ්ඩක් පැහදිලි කිරීමක්කරොත් ඒ ප්‍රධාන පද්ධති තුන්නින් සමන් විතය ප්‍රගත්. එකක් තමයි පදධති තමයි ඒ ෆයිල්ලින්ං සිිටම් කියලපකින එකනෙ. අපිට ඒ පද්ති ආරහහා අඩු ගුණු කරන්න. අදාල නිතිපද්ධ පාර්මේන්තුවට හ අදා සිවල් නඩුවක් න අදා නීත්‍යයවරු මාර්ගෙන මේ පද්ධතිය හරහා පුළුවන් වෙනවා නඩු ගුණු කරන්න. ල පද වා ඩු ලනකන පද ේ න ස්ටම් ල නඩු ගමනා කරන පදතිය කරන්න මේ මෙසේ ගොුණු කරන නඩු ඒකි එක් එෙක් දිනවල්ට නඩු වෙන් කිරීම ඊළඟ දින ඒක අපි ඒ පද්ධති හාරම ඊලක් ඩු දින නියම රීම අවශ්‍ය වාර්තා මොවවාද කියල පද්ධතිය හර ඒ අදාලා ආතනෝොට දැනුවත් කිරීම ඒක ඒව මකලින්කව යා අතනල අදාලා වාර්තා ඒ පද්ධතිට මැතුලත්රීම හසුකම ලබාදගේ නඩු කළමනා කරන පද්ධති මේ. වියාපෘති තුළ තියනවා ඊළඟ පදධතිය තයි අපි ටන්ස්්‍රිපෂ සිටම් ක කියලෙන අපි නඩු කටයතු මෙහෙවදදි අපි විඩියෝ තාක්ෂණෙන් ඒවගේ අපි ෝඩියෝ වීඩියෝ දෙකමයි කියැන බ්දය ඒගේ විඩියෝ එක දෙකමරුප අපි ඒ පද්ධතිය හර හා අරගෙන එවලේම ඒක නඩු වාර්තාබෝට පරිවර්තනය කරන්න ඒගේ පරිවර්න කටඩ ුද් කර පද්ෙති හ ්‍රන්ස්කිප්න් ස්ටම් කියන පද්ද ති කරකට නිික්ත්ති නිතිමය පි ැනීම පි ගැනීම ඇතිකර ගැනීමත් වැට ැනීම සාක්ෂී සාදකලෙස පිි පිළි ගැනීම එතකොට ඒ ඒකනුත් උසාී ඇතුළේ තියෙන ක්‍රියාවලින් ඉතාම කාරයයක්ක්ෂම වෙනවා හු විසාාල ශ්‍රමයක් කාලයයක් වැවෙනයි නඩුකඩිු පිටපත් කරන්න ඒවාගේ වාර්තා කරගන්න. ඒග මහජනතාවට නඩු වාර්ථවක් ගඩුනත් විශාල කාලයක් වැෑවෙන මොකද එකක් තමයි ඒ ඒ නඩුවෙන් අවසසානු නට පස්සේක වාර්ත බට පරිවර්තනය වෙන්න යන කාලය ඊළඟට අනිත් ප්‍රශ්න තමයි උසාවෙට ගිහම අදාල නඩු ගුණු ස්වාගෙනීම ප්‍රගීතයකෙනන ොද අබ දන්නවා නඩු වාර්ථ විශාල ප්‍රමාණයක් ගොඩ ගහිල තිබෙන එතකොට අපි ප්‍රායගකව ගිහිල්ලා මේක අදා නඩු අකෙන් හොයන්න ගිහම විශාල ප්‍රමාධයක් සිද් දෙෙනවා එතකොට ඒකට විසඳමක් වශෙන් මං එකේ පපුතුන්ගෙනි පද්දති යරහා මාර්ග ගතව ඒ නඩු පිටපත් වාර්තා අද බ රු ු කඩු සම්බධ පර්ශයෙන්නටවස්ථ බදන මේ ත ප්‍රානම පද තුන ොයාධින ොයන්්‍රීකන පති ඇතේ යාමක වෙන මීටත් අමතරව ප්‍රේසන්ස් කර අංශය යටතේ අපි තවත් ව්‍යාපෘති කිහිපයක් මේ ඩිටල්රනේ පැත්ත පටන් ගන්ති විරමකට ගිහි ඇවිත් පිළිබඳවත් කටෙන් හෝ කතා කරම දැන් සාකශක කරම නින්නේ අධක නමත්‍යංශේ ප්‍රසන්කරාංශය අදක්ෂතුමා අදුංක විසානායක මතා සමඟග මේ ප්‍රතිශංස් කරනවල ඩිජිටල් කරනයට ඒවා ලක්කිරීම ලොකුම ප්‍රතිලා හක් මේ සට හැගුනේ දැනේ. බඩා කඩි නම්බීම කාර්යක්ෂම වීම දැන්ටක් ගොඩ ගැහිල කෙල ලොකු ප්‍රශ කරන අවක්තයනවා පේ රටේ නඩු. ඇති ඒ නිසා එකචර හොද ත්වයක් නෙව. මෙක ඊ නගට එන කාරාහිපයකුත් තියන වස් බින් දැනගන්න නේ අපිට පෙ කෙට විවාමයරින්. පිඳාරම්භ කරම වාධිකරනමත ශිපත සංස්රන අංශය අධ්‍යක්ෂ මදුෂංක දිසානායක මහතා සමඟ අවසා අර කියගෙනාපු කාරණාවල තව කොට සක්තියනවා මහිදැ අපි කවරු දනුම්වත්යතු මදුෂංක මහත්ම දැන්මේ මේවට පසුබිම්මන කාරණමේ ප්‍රතිසංස් කරන කටයතුවල ව ඩිජිටල් කරනයට යාමේදී පසුබිම්මනිසා ඒ තව තව කාරණාතිය වන දැන් ඔබ සදහන් වනා විිනිසුරුවරුන් ප්‍රමාණවත් නොවීම මේ අධිකාර ඒවාට මතුලින් ලැබෙන විසුදුම් ොද. ඇතර ප්‍රගී දැන් ඩිජිටල් කරණය කියලා කියපු හාම ගොඩක් රාජ්‍යන්ශයේ ඩිිල කරන ්‍යපෘති ගැ කියවපුහම තිෙන මි්‍යාවක් වගේ නි වැඩදි වැටිහිමත්තම ගොඩත් දෙනෙගේ මේ මුදුකංග පද්ධිතිය දාපහොම සියලු ප්‍රශ්න විස දෙෙනවා. අපේ තියන ප්‍රශ්නයට සම්පර් මවිසම මේ මුදුකන් පද්ද තිය එනවා කියලා එතකොට ඒතට ටම එකක් පුක ඔක්කොම හ මම්පූර් මේ ලතික හරි එතකොට අපි දැන් රාජ්‍ය නිල්ධාරීන් ත් තියන පොඩ ත ට පි ප්‍රශ්යක් න මේ ඔක්කොමටම ිටම එකක කරනවා එතකට කිරීම ගැටලුවක් නෑ කියලා ඇතම ස්ටම එක අනුගත කර ප්‍රශ්න එතකට දැ ගැන්නේ දැ එතකොට ඩිියල් කරනය කියන එක විසදුමත් තමයි. එතකොට ඒකට ඒක මහනාවට ඉතා කාරක්ෂම සේයක්ක් සැපයන තමයි හැබයි අධකරන අධිර ිල් කරන කිරීමගත් ො අික නා්‍යංශය පැත්තෙෙන් සාවිී පැත්තෙන්. කරනුන් විාල කාර්ා ඇත්වේන ඒග මේක සංගීරණ ව්‍යපෘතියක්. එතකොට ඔබැහුව වගේ විිනිෂකාරුණු සම්බන්ධව. ිකරමමා්‍යශඒක අඳුගන බෙනවා. ඒක මේ වන මටත් ශ්‍රේෂ්ඨාධ කරන්නේ මිසුරුන් සංක්‍යාව එක කොලා සිර දාහත දක්වා වැඩිල්ල තිබෙනවා ප්‍රගගේ අ්‍යා න අති කරන්නේ නිසුරන්ංක්‍යයා ොහහිසිර විදක් ඩක්ක තිබෙනවා. ඒගේ පසුග කා සීමමවත්තු මහිස්ත්‍ර අතුරන් හතලිස් හයදෙන අතිකනශාව කොමිෂන් සභාවව හරහා බඳවාග තිබෙන ඒක තවත් මහිත්‍රාත්තුරු බඳවාගනීම නීමත බින ප්‍රග ඒ වගේම අපේ ප්‍රේසන්ස් කරාශය යටතේ තිබුච්ච විශේෂ කමිටුවක් තිබුණා. ්‍රේෂ්ාධ කරන නිසුර තුමගේ ප්‍රානත්වෙන් මේ අධිකරන බල ප්‍රදේශ පිළිබඳ තිවෙන ගැටලු. ඒ ඇනේ ලංකාදන අධිකන කලාප මහදිි කරන මහිස්ත්‍රත් අධිකන නිසාධකරන අලුතින් මොනමන් ප්‍රදේශවලට දෙ එන්න නිඹ සහල්ලාට දයිකප තිබෙන ප්‍රගීත්. ිලෝමට සියද දෙසය ගේවාගෙන තමග අඩුවට එන්න වෙන ඒ අදාල මහාධකරණය තිබෙන්නේ ිලෝමට සීියත් දෙයයක් දුර නිසා එකට අපි ඒවාගේ ප්‍රශ්නතිබමට ඒගේ ඒවා විසදන්න හම අධකන බල ප්‍රේශ පි මිට වාතාවක් නිදේ ඉදිරිපත් තිබ ඒ දේශන හන්ු ග අුත හදක ැතිකරන්නන ොහද අලුත මහහිස අදික නතිකරන්න න හො පග ඊට සමගාමීව අපි. අමාත්‍යයශ ඉදක්ල ති යට ල පහසුවන් සවදන සැලස්ම යට ල පහසුවන් සංගර මටු යට ල පහසුුවන් සංග සැලස්ම හදු බෙන එකක අපි විනිශ කරුගේ ප්‍රශ්නය අප අන්ුනාග ස දශක ම රන් ල පහු ර ට ලින් ර රද අප ්‍රියක්ම කරනද කියක ඒවගේම ඊට සමගාමීව මනම්පදහරි යටතල් පහසුවන් සම්පදහරි ඒවගේ. ක්ෂ කරන වුද ශෂ ර ්‍රංන්ක ශෂ සබන්ධ වෙල. අධිකරනම්‍යශ සියලුම ය නිල ධාරී. ලංකා පුරාධතින් සීලු අධිරනොට ගියා. ිහිල්ල කොයිතත්තියටේ ජම්ය මති කරවාන මගරන ත් සමස්ථය වශය සීල අධිරන ලාබ පෞදගෙලක ගිහිල් මොලාතිීමෙන් අඩුපාඩු. දල් පසු ට පඩු ුණ ද න සපත් අටු පාඩුණවාද ඒගේ හඳුනාගෙන විශේෂයම ඒ අවශ්‍ය උපකරන අපි කායයාල උපකරන තාක්ෂිණි උපකරන ඒ සියල ලබා දෙන්න කටතු කර. වගේ මේක සමස්ත ක්‍රියාවලයක්ක් ප්‍රගීතයගෙන් ඩිජල් කරණය එකෙන අපි ඒ පද්ධතියේ උපසම්පාදන වෙනම යනනාතරය ඊට සමගාමිම අපි සම්පුුණන කරන නඩුපාඩු හඳුනාගෙන තිබෙනවා පද්පයක් ගේන්න න එක්ට පසුබි දේ ෙනවා ඒ. ඔහොද ඒක්ම දැ පද්ධතියනවා කියනකට මේ ඇතුනේ දත්ත ොරතුරු තමයි ඇතුළත්වෙෙන්නේ තාම බැදගත්තේ මේ ආරක්ෂාව යුතුේවා අප රට එහිම ප්‍රශ්නතාවනය පුගේ කාලි දැක්කනේ අවෂධ ්‍යයාමනය සම්බන්ධම තොරතුරු රැසක්ේ නිදගල්ල ස්ථානගත් වෙලා මැකිල්ල කිය ප්‍රශ්නාව මේ ආරක්ෂාවගන තියන සහතිකේ මොන වගේ. ප්‍රගිත් මේ ව්‍යපෘතිය අපි අමාතමන්ල්ල අනුමති ඇතේ ශ්‍රීලංකා තොරතුර හ සනීය දර්ශනය ෝජනක එකතු වෙලා. ියත්ම කරන්න එතකට අපි මේකෙදී ආරක්ෂා ොමකද නඩු කටයුතුක ගුහම ප්‍රගත් ඒේ දත්තවල සුරක්ෂිත භාවය පිළිබඳ මංහිතන අනිකුත් ව්‍යප්‍රදුලට සාපේක්ෂෝ ඉතාම පුළුල් වශයෙන් අධ්‍යනය කරන්නත් ඕනේ ඒ සුරක්‍ෂේතාවය ආරක්ෂා කරන්නත් ඕනේ එතකොට අපි අධිගරන පද්ධතියේ පිබඳ න මහජනතාවගේ තිබ විශ්වාසය පලළුදු නෝනාකාරයේ මේ ඩිල් කරන ව්‍යාපෘතිය ්‍රියාම කරන්නත් ඕන. එතකොට අපි ඔය ඔය ඒ කාරණටික මුලින් මඳුන ගත්තා. එතකොට අපි මේ අධිරන ස්වංක්‍රීකන ව්‍යාපෘතිය බලංසු ලේකන ගත්තවොත් වෙලුම් තුනකින් සමවිත පිට දහසකට අධික සංකයපින් සමන්විත ලේකනයක් එකතු අප මේකේදී අපි ඒ ආර්ක්ෂිත දැනට ලෝකයේ පිළිගත් සියලු ආක්ෂිත විදවිධාන සම්බන්ධය වන අවශ්‍යතා. මේ ප්‍රසම්පාදනට ලේකනයට ඇතුළත් කරලා තිබෙන ඒවගේම තමයි ලංකාරාජ්‍ය ජාලි හරහා තමයි උසාවි සම්බන්ධ වෙන්නේ ලංකා රාජ්‍ය බලා මෙත ලංකා ගර්න්ට කලව් කියලෙන එතකොට ඒක තමයි පද්දතිය ස්ථාපිති කරන්නේ එතකොට විියපෘතියේ ලංසුල ේකනවලි තාක්ෂණි අවශ්‍යතාවයන් එක්දස් තුන්ේ අසුවට හඳුනැෙන තිබෙන ඒවගේ තාක්ෂි නොනවශ්‍යතාවන් දසු හතර ඒවගේ පුළුල් පරාසක පැතිරෙන අවශ්‍යිතාවයන් ඇතුළත් කරලා තමයි මේ පද්ධතියේ අප සකල් පතිකාව ලංසුලේකනි දක්වා. එනකොට ඔය ආ සුරක්ෂිදභාවය ඒ දත්තවල සුරක්ෂිදභාව ව විශේෂ වදානයක් යොමු කළ ි ර ඒකම මේ අධික නමත්‍යංශයේ විසිේ ආම්භ කරල තින ජංගම. සේවාවන් පිළිබදම විශෂයෙන් තුර බැහැර උතුරු පලාත්වල එහෙම ඒ කටයුතු ක්‍රාත්මක වන බව දැන ගන්නට ලැබුණා ඒත් ඔබට අදාල වෙන කාරනාද ඕ සමස්තකශයෙන් අතික නමත්්‍යංශය විදියට තමයි ඒ ජංගම සේවාව ක්‍රාත්ම කරය ප්‍රගීත් අප විශේෂය අඳුනගතා මහජනතාවට අධික නමාත්‍යංශයත් අි නමත්‍යංශේ යටතේ තිබෙන ආයත ලබා දෙන සේවාවන්. මහජනතාව වෙතට ගොස් ලබාදීම යම් ක්‍රමවේද ආකාරම්ම කල යුතුයි කියලා ඒවාගේ මං මෙතනෙද එකක් කියන්න ඕනේ දැනට අධික නමත්‍යශ යටතේ ජතික එකක අදතතාංශයත් ක්‍රියත්මගෙනවා කලින් ජතික එකබත් අමත්‍යංශයටඇත පති යිතන ජාතික සංහිදාව සඳහව කාරයයාලේ ඒගේ මමානිිපූර්ණය සදහව කාරයාේ තුරදන් තැත්තම් පින කායාය . ඒත ක්‍රියාත්මගෙන අධි නමත්්‍යංශේ යටතේ එද අපි විශේෂ උතුරු පලාතේ අතුර දන්න තැත්තැන් පිම කාරයාලේ ඒවගේම හානිපූර්ණය සඳහ කාරයාලය වගේ අයිතනොලින් ලබාදේතු සේවාවන් ඒවගේ ඊට අමතර වනි පැත්තිෙන් අධික නමතන්ශේයටඇතේ ක්‍රාත්මගෙන නීති අදර් කොමිෂන් සබාව. අදර මෂ ස හහින් කරන්න ්‍රගීතය නීති ආධර් ලැබියතු පුද්ගලයන් වෙේ අදල් නීති උපදෙස නොමලේ ලබාද. එකොට මේ වගේ සවන් රසක් අතිබෙන් නිසා අපි ජනවාරි අග ජංගම සයයක් ක්‍රාත්මකර අඋතුර පලාතේ තිස්ත්‍රි පහමාවරණයන දියට හි ප්‍රධා ජංගම සේවාදක පැවත්තුනේ ප්‍රගත යාාපනනිසා කිල් ොචේ. ප ප ච ගම සවාදන දෙක බැගින් පැත්වවා එම ජංගම සේවාන් වොලට ප්‍රගත් අධික නමාත්‍යන්ශේ වගේ අික නමත්‍යන්ශ අට තන සේලු අත සබාග වන ජගම සේවට ටතමර නිකුත් දිස්ත්‍රික් ම ලතිව මන්නාාරම වුණ වගෙන දිස්ශ්‍රික්කෝල අපි අතුදන්නු උතනැත්තන්ගේ කාර්යාලයේ සේවාවන් ඒවගේ සානි පූර්ණව සඳහ කාරයාල ේවාන් වගේ ී අදර කොමිශ සබා සේවන් ලබා දුන්න මීටත් තමතරව තවත් එක්වැට සරනක් ්‍රියත්ම කර. උතුරු පලාදය තිබෙන කාරයාලවල දිිස්ටිලියම් කාරයලොල තිබ ඉන්න අප බිම්මටමයින්න නිලධාරී සහහා මේ අික නමත්්‍යන්ශේ සේයාවන් මොනවද එඒම ලබාගම ක්‍රමේද මොවද කිය එක පිබඳ දනුවත් කිරීම වැඩපුු පහක් පැත්තුවා දිස්ටි පහම කේදර ගමින්. එට නිලධාරීන් දහසකට අධික ප්‍රමාණයක්. සහ භාග වුණ. ොට හ ැ ඔවන් ම හ ාවත් ක ජ ාව ම් ්‍රශ ති න ර ්‍ර ඒවගේ ධ න සම්බ ඕනෑ බඳධ රති පර් තු ේ න . පර්ත්මතවක් සමන් ්‍ර්ය තිබවන ඔුන් ඒ නිල්ධාරගෙන් අහන්න ඔවන් දැනවතලා ති බිවිතිමුලින් අපි ඒ අරමුණ ඉතු කරගන්න තමයි ඒන් ප්‍රෝග්‍රමක එමත දනවක වසය කරේ ො ෙඩ ලා ක්න නඩටක කාල යනෙ පහග හො ලපියක් පලවෙලා තිබුණ කොල විශ්වවිද්‍යලය ශ්‍රී පලිමන්ට මට පද පති චර් ප්‍රතිබ මහන හෙව මහතා වි සම්පාද කරුණු ඇතුළත් තුනමසරදලම දරුවන්ට නේතයගන්න නනේ දරුවන්ට වගේ ට . <Kalati> ඇත නති oh. ැ දනුුවත් භාවේ තම වැදගත්ත තුම ප්‍රතිසස් කරන ක්‍රියාවලියට නීතිමේ දැනුවත් භාවය වැඩි කිරීම දැනුම්වත් කිරීම වැඩ පිළිවෙලත් ඇතුළ. ප්‍රගිට අනිවාරයම ඇතුළත් ඔබ කිවෝගේ අපි දැන් අධිරණයක් ඉදිරියට පුද්ගල ගියාපුහොම තිබෙන මූලික මේ අනුවන තමයි ප්‍රසම්ශන එකත් තමයි ස පුද්ගලයන් සියල මීටිලව දැනුවත් සිට යුතු නමුත් ධ්‍යාමන කමය ඔබ කිවෝගේ නීතිය ඇතුලත් වෙලා නහැ. අපි ියෙ දිනේත් රාත්‍රී වනකම් වැඩමුලක් පැවත්වා ජාතික සංහිදාව පිළිබඳ ක්‍රියකාරි සැලස්මක් එලළ දකන්. එහිත් මතුවෙච් ප්‍රධානය ෝජනාවත්තමයි නීතිය හා සංහිදියාව පිළිබඳ කරුණු මේ පාසල් විශය මාලාට ඇතුළත්විය යුතුයි කියන එක ඒක ප්‍රග මයතන ප ධ නතේ ශය අවශ්‍යාව හඳුනාගතතිබෙන ඊටවශ්‍ය දාද ක්‍රියීමම ගැමී පවතිනවා. යි එෙමනං අප සෘතිවන්ත වෙනට කාලය නිවාමා වෙනවා දිගු ප්‍රශ කිරීමවට යන තරං වෙනවත් නෑ කොමුණන් මදුෂංක දිසානායක මහතා අධිකර නමත්ත්‍යශයේ ප්‍රශංස්කරනාාංශය අධ්‍යයක්ක්ෂපරය විදිියයට අපට ඉතාම අප දැනුම්වත් යුතු වැඩගත්තනමි රට අවබෝධ කරගතයුතු කාරණ තැනාවක් ඉදිරිපත් කරු පැපුවා. මෙබට පිවෙල සාර්ථකවීීම අපේඒ එක එන ප්‍රාර්ථය මොකද ඉතාම වැදගත් අප රටක් විදියට සුතිවන්ත වෙනවා මේ පහැදිලි කිීම පැවි. අසති අපි යළිදවසක බොුණකැසමු ඒම නංග සමුගන්නන්නෝ නැවත හෙට හමුවනතුර ඔබට සව දායිදව සක්්ටර්ථන කරම. එන පතා අලුත් වටියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටන එක ලික්කර සියත TVවී සබස්කරප් කරන්න අලු සීඩියෝ ගැන මුලින්න්න දැනගන්න මෙම සේනෝ ක්‍රලික්් කරන්න.